අයිබෝන් හැමෝටම මැතිවරණය උණුසුම්වත් මෙරට චන්දදායකයන්ගෙන් 45ක් විතර තවමත් ඡන්ද දෙන්න තීරණය කරලා නැහැ. මේ වීඩියෝ මම කතා කරන්න යද මේ ඡන්දය ලබා දීම සුදුසුද නුසුදුසුද මේ ඡන්ද දෙන්න මිනිස් දෙන්න ඇගිල මිනිස්සු කියන මිනිස්සු වැඩක් නැහැ අපි හැදුනොත් අපි කනවා ඒ වගේ විවිධ මත දරන මිනිස්සුන්ගේ ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය හෝ ඒගොල්ලන්ගේ මතය දන්නේ නැති ඔය දේශපාලන නායකයන් වෙනුවෙන් ඒ පස්සේම නැහෙන බොහෝ රැලිවලට බෙල්ල තියපු කට්ටිය තමයි මේ දවස්වල ගොඩක් අයට බයින් මේක අපි දැක්කා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලෙත් ඔය සිද්ධියම තිබුණා. ඡන්ද දෙන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් ඒ පුද්ගලයාට දහසක් දේවල් කිව්ව හැබැයි අන්තිමට දැක්කනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයර මොකද උනේ කියලා. එතකොට දැන් මේ රුසියන් ලේඛකයෙක් කියනවා මෙන්න මෙහෙම. හොරෙක්, වංචනිකයෙක්, තක්කඩියෙක්, දූෂිතයෙක්, යම් අපරාධකරුවෙක්. ඔහුගේ ඉතිහාසයේ ඔහෙම කරලා තියෙනවා නම් ඔබේ ඡන්දය ඔහුට ලබා දුන්නොත් ඔබ වින්දිතයෙක් නෙවෙයි අපරාධකාරයෙක් කියලා. මේක රුසියන් ලේඛකයෙක් තමයි කියන්නේ. හැබැයි මේක හරිනේ. මම මගේ ඡන්දය දෙනව නම් දූෂිතයෙකුට, දූෂිත කණ්ඩායමකට, හොර කණ්ඩායමකට, එහෙම නැත්නම් රට හදන්න බැරි කණ්ඩායමකට. දැන් රට කවුරුත් හිටපු කණ්ඩායම හැදුවේ නැහැ. මේ රටේ ඉන්න මිනිස්සුනේ. මේගොල්ලන්ට ඡන්ද දීලා මේ රට විනාශ වුණොත්, තවදුරටත් තේර නායකයෝ හොරකම් කරොත්, ඒ එන්න බලාපොරොත්තු වෙන නායකයෝ හරි වැරදි වැඩ කරොත්, ඒ වැරදි වැඩ කරන්න තමයි අපි ඡන්දය දීලා තින්නේ ඒගොල්ලන්ට. එතකොට මේ රුසියන් ලේඛකයාගේ ඒ ප්‍රකාශය හරියටම හරි. මොකද අපි බලය දිය යුතු නැහැ අපිව බලාගන්න බැරි මිනිස්සුන්ට. බලාගන්න අපිව බලාගන්න පුළුවන් මිනිස්සු මේ රටේ ඉන්නවද කියන එක වෙනම ගැටලුවක්. හැබැයි අපි තමයි මේක වෙනස් කරන්න ඕන. අපි තමයි මේක හදන්න ඕන. මොකද අපේ බලයෙන් තමයි අපි නායකයෝ යවන්නේ පාර්ලිමේන්තුවට. අපි අන්න එක තේරුම් අරගෙන තමයි ඡන්දයක අතට ගහන්න ඕනේ. දැන් ඒ වගේම මේ ඡන්දය දෙනවා කියලා කියන එක හුදු අයිතියක් නොවෙයි. ඒක සෑම මේ සුදුසු කම්ලත් පුරවැසියෙකුම වැළඳ ගන්න ඕන වගකීමක් වගේ මේක වරප්‍රසාදයක්. ඒ වගේම තමයි මේ මැතිවරණවල සහභාගී වෙන්නේ නැතුව හිටියන් පස්සේ ඔයාට ඔයාගේ ප්‍රජාව, ඔයාගේ රටේ අනාගතය, ඔයාගේ දරු මල්ලන්ගේ අනාගතය ඒක ඉෂ්ට කරන්න, ඒ අවශ්‍ය භූමිකාව ඉෂ්ට කරන්න ඔබට බැරි වෙනවා. ඒක නිසා මේ ඡන්දය, ඔබේ ඡන්දය ප්‍රතිඵලවලට බලපෑමක් කරන්න, ඒ වගේම ඒ බලපෑම තුළින් නායකයන්ට හිතන්න දේකුත් ඇති කරනවා ඔබේ ඡන්දය. අපි ඒකෙන් කියන්නේ නැහැ මේ ඔබ මේ අහවල් පක්ෂවලට ඡන්ද දෙන්න ඕන කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔබේ ඡන්දය නොදී සිටීම, ඒ නොදී සිටීම තුළින් ඔවුන් කවුරුවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ඡන්දය ප්‍රකාශ කිරීම කියලා කියන්නේ ඔයාගේ පුද්ගලික හඬ නෙමෙයි. ජනතාවගේ සාමූහික හඬට දායක වීමක් තමයි එතෙන්ද කරන්නේ. දැන් මේ වෙද්දී 145ක් කියලා කියන සාමාන්‍යයෙන් ලස්ස 65ක් විතර ඡන්ද දෙන්න තීරණය කළා නැතිනම් ඔබ ඒ සාමූහික කණ්ඩායම ඉතාම වැදගත් පුරවැසියෙක්. ඔබ රැල්ලට බෙල්ල තියපු කෙනෙක් නෙමෙයි. ඔබ රැල්ලට බෙල්ල තියන්නේ නැතුව බොහෝ දේවල් හිතන කෙනෙක්. ඔබ හිතලා කතරි ගහන්න බලන් ඉන්න කෙනෙක්. සමහරවිට ඔබේ ඡන්දය ඔබ තීරණය කරන්නේ 19 වෙනිදට වෙන්න පුළුවන්, 20 වෙනිදට වෙන්න පුළුවන්. සමහරවිට අවසාන මොහොත වෙන්න පුළුවන්. මොකද ඒ ඥානාන්විත පුද්ගලයෝ දැන් ඡන්දදායකයෝ ඥානාන්විතයි. ඒ ලස්ස 60ක් 65ක් විතර හොඳ බුද්ධිමත් කණ්ඩායමක් තමයි තාමත් මේවට බෙල්ල තියලා නැත්තේ. මේකෙදි අපි කියන්නේ නැහැ ඔබේ ඡන්දය භාවිතා කරන්න, මාලිමාවට ඡන්දය භාවිතා කරන්න, පොහොට්ටුවට ඡන්දය භාවිතා කරන්න, සජබෙට ඡන්දය භාවිතා කරන්න, UMP එකට, ඒ කියන්නේ ගෑස් ටැංකිය, ඒකට, එහෙම නැත්නම් තරුවට, එහෙම නැත්නම් ප්‍රසිද්ධ නැති යම් කිසි කණ්ඩායමකට ඔබේ ඡන්දය භාවිතා කරන්න කියලා නෙමෙයි අපි කියන්නේ. ඔබට කොහොම නමුත් ඔබේ ඡන්දය ඔබේ භාවිතා කිරීම අනිත් කණ්ඩායම් වලට දැවැන්ත බලපෑමක් ඇති කරනවා. ඒ වගේම තමයි මේ සාධාරණ රජයක් සඳහා සෑම කෙනෙකුට සහභාගී වීමට සාධාරණ සහ නිදහස් මැතිවරණයක් අවශ්‍යයි කියලා. ඒ වගේම මේක ප්‍රශංසනීය මූලධර්මයක් කියලා උගන්වනවා. විශ්වීය හා සමාන ඡන්ද බලයෙන් මැතිවරණය පැවැත්විය යුතුයයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ සඳහන් වෙනවා. මෙතන අපි ලංකාවේ සමහර කාලවල වල මෙහෙම ඡන්ද තිබුණාද නැද්ද කියන එක ගැටලු සහගත තියෙනවා. දැන් ලංකාවේ තියෙනත් ඇත්තටම දේශපාලනයක් නෙවෙයිනේ. මම ඊට කලින් කරපු වීඩියෝ එකෙන් ඔබට පැහැදිලි කරා. ඡන්ද ඉල්ලන අයටත්, ඡන්ද ඉල්ලන අය වෙනුවෙන් ඔවුන් දිනවීම වෙනුවෙන් දරදී අදින අයටත් මේ දේශපාලනය කියලා කියන්නේ, ලංකාවේ දේශපාලනය කියලා කියන්නේ සූදුවක්. හැබැයි වෙනත් බොහෝ රටවල් වල මේ දේශපාලනය කියලා කියන්නේ මේ විදිහේ සූදුවක් නෙවෙයි. ඉතින් කිසිම නායකයෙක් අඳුරන්නේ නැති ලක්ෂ ගණනාවක් වැසියන් මේ සූදුවට අහුවෙලා ඉවරයි. මේ සූදුවට බෙල්ල තියලා ඉවරයි. හැබැයි ඔවුන් බලාපොරොත්තු වෙන ඒ බලාපොරොත්තු වෙන දේ ඔවුන්ට අපිට හම්බුනේ නැහැ. අපිට අනාගතේවත් හම්බෙයිද කියලා කියන්න බැරි තත්ත්වයක තමයි අපි ඉන්නේ. නමුත් අපි මේක නිර්මාණය කරන්න ඕන. අපිට මේක නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි අතීත මැතිවරණවලට ගියාට පස්සේ අතීත මැතිවරණවලදී අපි දැක්කේ සාමාන්‍යයෙන් අපි වාර්තාවල දැකපු විදිහට, මගේ මතකේ හැටියනම්
පාාවෙන චන්ද ලස්ස පහලුවක් විස්සක් වගේ තමයි තිබුණ ඒ කාලේ හැබැයි ඒකල වාර්තාවල තිබුණු තියෙන මගේ මතක හරි නම් ම කියන මට මගේ මතක හරි ම කියන්නේ හැබැයි මේ පාර අපට පේන තියෙනවා මේ වෙද්දි 145ක් 150ක් 140 ඒකැන ඒ අපි 145ක් කෙනෙක ගත්තොත් ලක්ෂ 50ක් 65ක් වගේ එතකොට 1,71,00,000 කියන මේ වෙද්දි චන්දදායක ප්‍රමාණය එතකොට ඒකෙන් භාගයට භාගය ආවිලා තව චුට්ටක් දශම ගාන මේ පැතර පස්සේ ලක්ෂ 60ක් 65ක් විතර අපිට ගන්න පුළුවන් මේ වෙනකොට චන්දය දෙන්න තීරණය කළා නැහැ කියලා. එතකොට ඒ විදිහට අපිට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මේ චන්දය නොදෙන්න තීරණය කළා තියෙන නිකම් නිකම් කණ්ඩායමක් නෙවෙයි. ලංකාවෙන් අර මම ඉස්සලා කියපු විදිහට බුද්ධිමත්ම ඇස් ඇරුණ ඒ වගේ මේ විශේෂ කණ්ඩායමක් තමයි තාමත් චන්දය දෙන්න තීරණය කළා නැත්නම් මොකද එදා ඉඳලා බැට කාලා තාම තීරණය කරන මේ පාර කාටද දෙන්න කියලා. කොහොම වුණත් අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ගේන මිනිස්සු සෑහෙන්න බැන්නා. එක එක මිනිස්සුත් එක්ක රණ්ඩු වුණා. චන්දය දෙන්න නැහැ කියලා කියන මිනිස්සුන්ට බැන්නා. හරිද? ඒකෝල්ලන්ට එක එක ජාතිය ප්‍රකාශනෙකුත් කරා. ඒනෙකුත් කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෙනාවා. අන්තිමට වෙච්ච දේ ඉතින් කාටවත් කියන්න දෙයක් නැහැ. අපි තාමත් දුක් විඳින්නේ අන්න ඒ කතාව නිසා. ඒක නිසා හැබැයි ඒ කාලේ කතර ගහපු මිනිස්සු අද කවුරුවත්ම හොයන්නේ නැහැ. කතර ගහපු කෙනෙක් මේ වෙද්දි නැහැ. කවුද ගෝඨාභයට කතර ගහුවේ කියලා ඇහුවොත් එම අහන්න කෙනෙක් කතර ගහපු කෙනෙක් නෑ. අර මැති ඇමතිවරු ටික ඒ මන්ත්‍රීවරු ටික අපිට දකින්න පුළුවන්. අර කණ්ඩායම වලට දැන් කෑලි කෑලි කැඩලා ගිහිල්ලා ඉන්න බොරු ටික අපිට පේන. ඒගොල්ලෝ විතරක් පේන්නේ නැහැ. කතර ගහපු කවුරුවත් මේ ගම්වල අපිට නම් හොයා ගන්න නැත. ඒක නිසා අපි මේ ටිකේ දිගටම අපි කතා කරමු. දේශපාලනය දේශපාලනය කියලා කියන්නේ මොකද්ද? අපේ රට හදන්න අපි මොන කොයිතරම්ද යන්න ඕන? අපි මොන විදිහේ නායකයෝද පත් කරගන්න ඕන කියන එක පිළිබඳව තමයි මේ ටිකේ දිගටම දවසකට එක වීඩියෝ ගානේ මම ඔබට අරගෙන ලෝක දේශපාලනයත් එක්ක සම්බන්ධ කළේ. වගේම කුඩා ප්‍රමාණයක් ඉන්නවා වුණත් මගේ නාලිකාවේ ඔබ මට හයියක් මට පේනවා බලන කණ්ඩායම බලන අදහස් ප්‍රකාශ කරනවා ඉතාම හොඳයි. ඒක නිසා මම කාටවත් කඩේ යන්නේ නැහැ. ඇත්ත ඇති සැටයෙන් ඔබට කරුණු පහදලා දෙනවා. ඒ ඇත්ත ඇති සැටයෙන් කරුණු පහදලා දීලා තමයි මම දවස් 14ක් බන්ධනාගාරයට ගියෙත් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව සමයේ. වැඩි කාලයක් නැහැ ගිහිල්ලාවිල්ලා මාස 4ක් 5ක් වෙන්නේ මාධ්‍යවේදියෙක් විදියට හරියට භූමිකාව ඉෂ්ට කරන්න කියලා. ඒක නිසා ඉදිරියේදීත් මම රනිල් වික්‍රමසිංහත් එක්ක තරහත් නැහැ කාත් එක්කවත් තරහ නැහැ. ඇත්ත ඇති සැටයෙන් ඔබට පැහැදිලි කරලා දෙනවා. එක එක්කිනා හෝ මේ යථාර්ථවාදී භූමිකාව අඳුනගත්තේ නැත්නම් අපට හෙටක් නැති වෙනවා අපට හෙටක් රටක් නැති වෙනවා මේ තීර ටික රැක ගන්න නම් අපට එකමුතු වෙන්න වෙනවා එකමුතු වෙලා ජාතියක් විදියට එකමුතු රටක් විදියට ඉස්සරහට ගියේ නැත්නම් අපට මේ ගමන යන්න බැරි වෙනවා හෙට හමු වෙමු ගිහින් එන්න සුබ දවසක්